आई बो वंश। हेमो मैडम पेपर एक साक्षा करल मुनीद मैंने मे वाई पेपर एक लैबुने अंक विस अरे दहाटे देखा तिब्बनी सा मेक विस दहाट दहा कर නම ලිව්වද හරි සුපුන්ගේ දෙපිය කර ගන්න ඕනද නෑ කලින් 18 පේපර් දෙකක් තිබුණනේ නේද එයින් එකක් 19 කර ගන්න එතකොට හරිනේ පිළිවෙලට එකතු කරන අයට මම මේ කිව්වේ සමහර පිළිවෙලට එකතු කරනවනේ සුපුන්ගේ දකුණු පැත්තෙන් ඔහුගේ මල්ලි අඳින්න ඔව් දැන් සුපුන් ඉන්නේ ඉදිරි පැත්ත බලාගෙන එතකොට ඔයාලගේ දකුණු පැත්ත නෙවෙයි මේ අනිත් පැත්ත වෙන්න ඕනනේ. ඔව් හැබැයි සුපුන්ගේ දකුණු පැත්තෙන් ඔහුගේ මල්ලි යෝන අඳින්න. එතකොට සුපුන්ගේ දකුණු පැත්ත ඔව් මම මේ දයන්න දාන්නේ මෙන්න මේ පැත්ත දකුණු පැත්ත. නේද? හරිනේ? එයා ඉස්සරහා බලාගෙන ඉන්නේ ඒ නිසා මේ පැත්ත දකුණු පැත්ත. ඔහුගේ මල්ලි අඳින්න. හරි. මීට වඩා ටිකක් පොඩියට නේද? ඔව් ටිකක් පොඩි ළමෙක් අඳින්න. माली बाव पेनुना नाम इतना है वामपैतन सुपुंगे वामपैतन मैंने तेरे वामपैत सुपुंगे नहीं नांगी आंधी में राइट तो पटे नांगी बाव पेनोना नांगे राइट ते एक टा हरिदान बोला मैं कटे कहारी आय हरी देखा दाग හොඳයි බැරදි ළමයි මකන්න එපා පාට පැන්සලෙන්න ඇඳලා තියන්න නේද බැරද දාන්න ඕනෙත් නැහැ රයිට් එහෙනම් ඒක හරි මේක දකුණු වම දා ගන්න ඕනාලනේ අත් දෙකේ මෙයා මේ පැත්ත දයන්න මේ පැත්ත වයන්න මෙයා එහා පැත්ත බලන් හිටියනම් එතකොට දකුණු වම මාරු වෙනවා නේද ඒක ඔයාලා දන්න ඕනේ හොඳයි එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට හිස්තම් පුරවන්න දැන් මීට වඩා දේවල් ඔයාලා කරලා තියෙනවා හැබැයි නේද පුතේ දැන් ඔයාලා 500 දක්වාම ඔයාලා දැන් ටිකක් දන්නවනේ මේකේ බලමු අපි සංඛ්‍යාංකය සංඛ්‍යා නාමය සංඛ්‍යාංකයයි සංඛ්‍යා නාමය මෙතන අපි ලියන්න වෙන්නේ 108 නේද එතකොට 108 108 තියෙන ළමයන් හරි දාගන්න මෙන්න තියෙන ඊළඟට 118 නේද සංඛ්‍යා නාමය 118 එතකොට ඔයාලා 1 1 8 123 ඊළඟට 137 137 137 ඕනනම් 37 කියන එක එක වචනයකට ලියන්න පුළුවන් හොඳයි ඉතින් ඒවට හරි දාගන්න මෙතෙන්ට එක හරියයි නේද මේකට එකයි
මේකට එකයි මේකට එකයි මේකට එකයි. වැරදි නම් හරි උත්තරේ ලියන්න නේද? මේක වරදින විදියක් නෑ, ඔයාලා හරි ලේසි. හොඳයි, අපි යමු ඊළඟ කොටසට. ස්ථානීය අගය අනුව විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න තියෙන්නේ දැන් මෙතන පුතේ සියයේවා තියනවනේ, සියයේවා නේද? අර පැතලි පැතලි වලින් පෙන්නන ඒවා තියනවනේ සියයේවා එකයි. ඒ කියන්නේ සියය. හරිනේ? 10ේවා එකයි. ඒ කියන්නේ 10. එකේවා පහ. ඒ කියන්නේ පහ. ඔන්න 115 හැදෙන හැටි. එතකොට මේම තියනනම් මෙතෙන්ට එක හරියයි. එකක් හරි වැරදි නම් හරි දාන්න එපා. හොඳේ. හොඳයි 340 සියයේවා 3යි. 300ක් තියෙනවා. නේද? 10ේවා 4යි. 10ේවා 4ක් 40යි. ඊළඟට එකේවා බිංදුව නිසා බිංදුවයි. 287 සියයේවා දෙකක් තියෙනවා. සියයේවා දෙකක් 100 200යි නේද? ඊළඟට තියෙන්නේ එකේවා 10ේවා 8ක්. 10ේවා 8ක් 80යි. එකේවා 7යි. හොඳයි. ඔන විහිදුවා ලියන ඔය විදිහට. right. එතකොට මේක හරිනම් මෙතෙන්ට හරියයි. මෙතෙන්ට හරියයි. දැන් මේක සමහරවිට බලන්න මම මේ ඉරියන්දල පෙන්වන්නම් ඔයාලට. මේ මෙන්න මෙතන තියෙන මේ සියයේවා එකක් නිසා තමයි මෙතෙන්ට සියය දැම්මේ. තේරුණාද? දැන් මෙතන තියෙන 3නේ. සියයේවා 3ක් නිසා 300යි. සියයේවා 2ක් නම් 200යි. සියයේවා 5ක් නම් 500යි නේද? දැන් මේ මේක කර මම රවුල් කරන්නේ 10ේවා 10ේවා එකක් නිසා මෙතන 10. මෙතන තියෙන 10ේවා 4ක් ඒක නිසා තමයි මෙතන 40. මෙතන 10ේවා 8ක් තියෙන නිසා ඔව් 10ේවා 8ක් ඔයාලා දන්නවා 80යි. ඊළඟට අනිත් ඉතුරු ඒවා 1ේවා නේද? හරි, පැහැදිලිනේ. හොඳයි. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසට යමු. තපස් රකින්නවා, කෙතේ ඉන්නවා, මාළු සොයනවා, කියන්න මගේ නම. वेरदी मोकद मेतन कुंबुरे कुंबुरे इन्नवा मालु सोयनवा कियान्न मागे नाम खोका तपास राखिनवा तानिका कुले इंद गेन नेद සැලවෙන්නේ නැතුව ඉන්නවා. right එකට එතකොට එක හරියයි. කොකා තිරණම් හරියක්. නැති අය වැරදි උත්තරේ එහෙම තියෙද්දි හරි එක පාට පැන්සලකින් ලියා ගන්න. හරි දාන එකෙන්ම ලියා ගන්න. අප පාසලේ අලුත්. හොඳයි, අපි යනවා නම් ඊළඟ කොටසට අපි යමු නේද? මෙතන තියෙන පුතේ මේ ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඡේදය කියවා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තියෙනවා. අපපාසලේ අලුතින් ඉදිකරන ලද පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ජුනි මාස 30 වන බ්‍රහස්පතිදා පෙරවරු 8:30ට පැවැත්වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහභාගී වෙයි. පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා. හරිනේ? පුස්තකාලයේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන්නේ කවදාද? කවදාද?
ඒ කියන්නේ මොන ජුනි ඔව් ජුනි කවදාද මාස 30 වන බ්‍රහස්පතින්දා. ජුනි මාස 30 වන බ්‍රහස්පතින්දා මාසේ ජුනි ඕනේ නේද? කවදාද රවුම් කරගන්න ඔයාලා කවදාද කියන එක කවදාද එතකොට කීයද කියලා නේ කී වෙනිදාද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් 30 වෙනිදා කියලා කී වෙනිදාද මාසය මාසය කියලා කියන්න පුළුවන් කවදාද කියලා අහුවොත් අනිවාර්යෙන්ම මේ බ්‍රහස්පතින්දා කියන එකත් ඔයාලා රවුම් කරගන්න නේද කවදාද ඒ කියන්නේ සතියේ කවර දවසකද කියලා අහන්නේ බ්‍රහස්පතින්දා කියන කොටස අනිවාර්යෙන්ම පිළිතුරේ තියෙන්න ඕන. පැහැදිලිද? දැන් ජුනි මාස 30 වන බ්‍රහස්පතින්දා කියලා ලියුවනම් ඒක හරි කමක් නැහැ. හැබැයි ජුනි මාස 30 වනදා කියලා ලියලා තියන අය වැරදි. හොඳද? අනිවාර්යෙන්ම බ්‍රහස්පතින්දා කියන කොටස තියෙන්න ඕන. මේ මේ වෙලාව නම් ඕනෙම නැහැ. වෙලාවක් අවශ්‍ය නැහැ. වෙලාවක් අහන්න නැහැනේ මේ රයිට් මොන මම අවශ්‍ය දෙක රවුම් කරා කවදාද බ්‍රහස්පතින්දා ඕනනම් ඉතින් මේ ජුනි මාස 30 වන කියන එකත් ලිව්වට කමක් නැහැ ඉතින් ඒක වැරදි නෑ හැබැයි බ්‍රහස්පතින්දා කියන කොටස අනිවාර්යයෙන්ම තිබිය යුතුයි එහෙම තියෙනවා නම් විතරක් හරි දාගන්න තියෙනවා නම් විතරක් හරි දාගන්න ප්‍රධාන ආරාධිත අමුද්දා කවුද ඔව් දෙවැනි එක ප්‍රධාන ආරාධිත අමුත්තා කවුද අනිවාර්යයෙන්ම කියන්න ඕනේ अकुर ඒක නිසා ළඟ ඉන්න අනේ අම්මට හරි තාත්තට හරි කියන්න මේ අකුරු නිවැරදිද කියලා බලන්න කියලා නේද මෙතන අර මූර්ධජ ලයන්න මම ඔයාලට පෙන්නන්න මේ මෙන්න මේ ඔයාලා වරද්දන කලබලෙට ලියන්න ගියාම වරද්දනවා ඒක ඒකයි මේ මේ පලා තියෙන එකේ මූර්ධජ ලයන්න තියෙන්න ඕන මෙතන මහ ප්‍රාණ දයන්න තියෙන්න ඕන යංශය තියෙන්න ඕන අධ්‍යක්ෂ මෙතන බැඳි අකුරක් තියෙන දැක්කද හයන්නයි සයන්නයි බැඳි අකුරු ඊට පස්සේ මෙතන අධ්‍යා එතනක් තියෙනවා මහ ප්‍රාණ දයන්න යංශය ඕවා ඒ විදිහටම තියෙන්න ඕන තමන්ට ඕන විදිහට ලියලා හරියන්නේ නැහැ පැහැදිලිද ඒ ටික ඒ විදිහටම තියෙන්න ඕන නැත්තම් වැරදි දාගන්න එක අකුරක් හරි වැරදි නම් වැරදි හොඳේ හොඳයි එහෙනම් හරියක් දාගන්න සම්පූර්ණයෙන්ම අකුරු නිවැරදි නම් මේකට හරියයි මේකට හරියයි या कराने හොඳයි අපි යමු ඊළඟ කොටසට ඔව් ඒක තියෙන්නේ යා කරන්න දෙමළ වලින් ඇවිල්ලා තියෙන්නේ අන්නාසි අන්නාසි පළම් අන්නාසි මේක නම අන්නාසි ලබුනානේ මාම් පළම් මාම් පළම් අඹ මේ තියෙන්නේ අඹ වාලේ පළම් කෙසෙල් පළම් ඔව් කෙසෙල් මේ තියෙන්නේ කෙසෙල් पापा सिप्पलम पेपोल में तीन तोड़ाम पलम तोड़ाम पलम तोड़ा ओ तोड़ाम पलम तोड़ा तोड़ा इतना कौन वाला हरिदास गन पुलवां नेत मेक हरिदास गनी में पासु अनुगमने कले तो उनके गुण क्या ने मेतन एक हरिया है मेतन एक हरि नाम मेतन हरिया नेत ये टैंग वाली हरिदास गन ඒව හරියට යා කරලා නම් හරි දාලා ආහාර ගන්න. නැහැ එකකට එක හරිය ගන්න එනවා. හයි එහෙනම් අපි යමු. ඇක්සේ දිනේ.
ඊළඟ අවසාන ප්‍රශ්නේ බලමු. ආහාර ගැනීම අනුගමනය කළ යුතු අනුගමනය කළ යුතු ගුණාංගයක් කියන්න. කියන්න කියන්නේ ලියන්න. ලියන්න ඕන. ඇත්තීම. ආර ආහාර ගැනීම. මෙන්න ඕන. ඕනේ නැහැ. ඇත්තීම. මෙන්න මේ පසු කියන එක රවුම් කරගන්න. පසු කියන වචනේ රවුම් කරගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ආහාර ගැනීමෙන් පසු නේද කරන දෙයක් වෙන්න ඕන කලින් කරන දෙයක් හරියන්නේ නැහැ ආහාර ගැනීමෙන් පස්සේ අනුගමනය කළ යුතු හොඳ ගුණාංගයක් බලන්න එක හරියට ලියලා නම් ආහාරයක් දාන්න පුළුවන් ඔය ඉඳුල් අත් දෙක හොඳින් සබන් යොදා සේදීම ඉඳුල් පිඟාන සේදීම නේද आहार गेनी मैं पशु ආහාර අරන් ගන්නකොට අත් දෙක සෝදා ගැනීම. ඔව් ඒක හරි. අත් දෙක සෝදා ගැනීම හරි. ආහාර ගන්න වෙලාවේ කරන දේක් කියලා තිබුණොත් වැරදි. සර්. ඔව්. අපි බත් වැටුණු තැන පිරිසිදු කිරීම, පිරිසිදු වතුර බීම නේද? මම මේ කියන්නේ වාගේ නේද? අපි ගන්න भाजन वलटीम इतकोटे नोगेवन खाटवाटे गैवन से आहार नोगेम एवली वेरदी එතකොට ඒ ආහාර ගන්න වෙලාවේ නේද ප්‍රමාණවත් පරිදි ආහාර බෙදා ගැනීම ඒක වැරදි. ඒක පසු කරන දෙයක් නෙවෙයි. පසු කරන දෙයක් තමයි ඕන ආහාර අරගෙන ඉවර වෙලා. හොඳයි. ඒක ඉතින් අය හොඳට කියවපු අයට තමයි මේ පසු කියන වචනය අහුවෙන්නේ. දැන් පසු කියන්නේ ඊට පස්සේ. පස්සේ කියන්නේ කො පස්සේ. හොඳයි එහෙනම් අපි බලමු ලකුණු. අපි බලමු ලකුණු කීයද දෙන්නේ කියලා. එකයි මෙතන තියෙනවා පහ. හයයි. හතයි අටයි නවයයි දහයි එකොළහ දොළහ දාතුන දාතර පහළව දාසය දාහත දහට. හරි ලකුණු දහටෙන් දෙන්න පුළුවන්. දහට. හරි ගානට තමයි ලකුණු ගන්නෙ. හරි අපි හිතමු तारु देखा තරු දෙකක් දාගන්න. ඔව් 17 තියෙනවා නම් එක තරුවක් දාගන්න. ඉතරයි. හොඳයි පේපර් එකේ ලකුණු මට ෆොටෝ එකක් දාන්න. හොඳද? සර් සලෝ විනිට 18 18. හොඳයි. හරි මට දැන් කියන්න එපා ලකුණු. මට ෆොටෝ එකක් දාන්න හොඳද? හරි. එහෙනම් අපි වෙලා මදිරිසල් පරිසරයේ පාඩමට යමු හැමෝම එහෙනම් පරිසරය පොත ගන්න. පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්තේ සමහර විට මේ පාඩමට එන්න බැරි වුණ අය වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා නේද? ගිය සතියේ වීඩියෝ එක දාලා ඇත්තී. එතකොට ඒක බැලුවා නම් ඔයාලට මතක ඇති නේද? පන්තියේ හිටපු අයත් මතක ඇති. අපි කලේ මේ වැඩ පහසු කිරීමේ මන් කියන පාඩම
තොර මුලදිම ඉගෙන ගත්තා සත්තු කොහොමද වැඩ පහසු කරන්න යොදා ගත්තේ කියලා නේද? ඉතා ඈත අතීතයේදී. ඊට පස්සේ අපි වැඩ පහසු කරන පොඩි පොඩි උපකරණ ටිකක් අපි බැලුවානේ පන්ති කාමරයේදී. ඒවා අපි හැදුවා. ඊට පස්සේ අපි බැලුවා අඬුව ගැන කතා කරා. නේද? අඬුව. අඬුව යොදා ගන්න අවස්ථාවලදී අපි අඬුව යොදා ගන්න කියලා නේද? right. එතකොට මේ අහන්නකෝ අද අපිට තියෙන පුතේ ඊට වඩා චුට්ටක් වෙනත් උපකරණයක් ගැන කතා කරන්න. ආ මිටියත් අපි කතා කරා. නේද? අඬු මිටිය, ගල් මිටිය, බෝල මිටිය නේද? අර වීඩියෝ එකේ මම එක පින්තූරයකුත් දාලා ඇති. මිටි වර්ග ටික. මේ ඔයාලට හොයාගන්න පුළුවන්. මිටිය ඔව් කුළු ගෙඩිය ඒවා පෙන්නුවත් එක්ක නේද කුළු ගෙඩිය. බෝල මිටිය. ඔව් අපි අද මේ අපි අද කරමු ඉස්කුරුප්පු නියන නේද? ඒක අපි කතා කරේ නැහනේ. ඉස්කුරුප්පු නියන ගැන කතා කරමු. හොඳයි එහෙනම් තරුවක් දාන්න අපි මාතෘකාවලිය. वर्ग की එකක් තමයි සාමාන්‍ය ස්කෲප්පු නිය ලියාගන්න සාමාන්‍ය ස්කෲප්පු නිය ආදෙවනි එක මල් ස්කෲප්පු නිය මල් वर्ग तुण कथा कर හොඳයි නේද අපි මේකට යටින් අපි සාමාන්‍ය ස්කෲප්පු නියනක් අඳිමු. දැන් සාමාන්‍ය ස්කෲප්පු නියනක්. අම්මේ. සර් අපේ ගෙදර තියෙන ස්කෲප්පු නිය. Thank you.
මෙන්න සාමාන්‍ය ස්ක්‍රූ පුණියනක් මෙන්න මේ අග කොන බලන්න ඔයාලා හරියටම මේ අග කොන පුතේ සාමාන්‍ය ස්ක්‍රූ පුණියනකින් ගලවන්න පුළුවන් වෙන්නේ ඔයාලා දැකලා තියෙද මෙන්න මේ වගේ එක ධාරයක් තියෙන ඈන දැකලා තියෙද මේ ඇනවල අපි සම්දින්න ඕනද? ඔව් ඔව් නැත්තම් කවුද අඳින්නේ? මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ එක ධාරයක් විතරයි. ඒ වගේ ඇන දැකලා තියද ඔයාලා? දැන් ඔය නිකන් වටපිට බැලුවත් හොයාගන්න පුළුවන්. සමේකද මේ සාමාන්‍ය ස්කූපුණියනේ? ඔව් මෙන්න මේ වගේ එකක් මේ තියෙන සර්ගාවත්. හරිනේ දැන් ඒකේ අර අග කොන තියෙන මේ වගේ එකක් නේ. ඔව් මේකට කියන්නේ ෆ්ලැට්. ෆ්ලැට්. ෆ්ලැට් කියනවා පැතලි ස්කූපුණියන කියලා කියනවා. ඔව් මේකට අපි පැතලි ස්කූපුණියන කියලා කියන්න පුළුවන්. ඊළඟට se me tiene oh se niñane niñane nikan nikan meme samani tiene tudak wage na nikan pihiyak wage oh oh mal ned meken galawanna puluwan wenne eka me wage eth oya enama tamai ned එයනම තමයි හැබැයි ඇනේ අර මුදුනේ තිබෙන මේ පැත්තටත් තියෙනවා ඒකේ මේ පැත්තටත් තියෙනවා මලක් හැදේට තියෙනවා දෙපැත්තට ආන ඔය විදිහට කාණු දෙකක් තියෙනවා නේද? කාණු දෙකක් තියෙනවා. මේකේ තියෙන එක කාණුවයි. ෆ්ලැට් ස්ක්‍රූපුණියෙන් ගලවන්න පුළුවන් විදිහ තමයි ඒක තියෙන්නේ. මේක මල් ස්ක්‍රූපුණියනේ පැති දෙකක් තියෙන නිසා. සර් ඇත්තටම සර් පෙස්තරය
ටෙස්ටරය. ඉතින් ටෙස්ටරේ තුනම තියෙනවා. මේක නිය ටෙස්ටරය පුතේ ඒක ඉතා ටිකක් මේ පොඩි එකක් නිකක් පැතරි වගේ තමයි හැබැයි මෙතන ඇතුලේ තියෙන ඒකේ පැද්දක තියෙන කරන්නකට ලෝක මං එක පාත් වෙනවා. ඔව් මේ ඇතුලේ බල්බයක් තියෙනවා. ආ මේක කලීක විදුලියනේ ගොඩක් වෙලාවට විදුලි වැඩවලට මේ ගන්නෙ කම්බි හෝල්ඩර්ස් වල පොඩි අර නට් ගලවන්නනේ. ගොඩක් වෙලාවට පැතලි නට් තමයි තියෙන එක නිසා මේ අවකොන පැතලි මේ සාමාන්‍ය එක වගේ තමයි. විදුලිය හා සම්බන්ධ විදුලි පරීක්ෂා කරන නිසා මේක පුතේ මේ ඇල්ලුවාට විදුලිය වදින්නේ නැති වෙන ආරක්ෂාකාරීව තමයි තියෙන්නේ. මේ මෙතනට වෙනකම්ම මේ වගේ බටේකින් වහලා තියෙනවා නේද? ඒ වගේ මෙතන මැද බල්බයක් තියෙනවා. විදුලිය තිබෙනවා නම් මේ බල්බය දැල්වෙනවා නේද? කම්බියක විදුලිය ගමන් කරනවා නම් ඒ කම්බියට ටෙස්ටරය තැබුවට පස්සේ ටෙස්ටරේ බල්බය දැල්වෙනවා විදුලිය තියෙනවා නම්. විදුලිය නැත්නම් දැල්වෙන්නේ නැහැ. විදුලිය පරීක්ෂා කරන ওই විදුලි කාර්මික ශිල්පියෝ ඉන්නවනේ. ඒ අයට හොඳයි මේ ටෙස්ටරය ළඟ තියාගෙන ඉන්න එක. විදුලිය තිබේද නැද්ද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ලේසියෙන්. ඉතින් වැඩ පහසු කරගන්න දේවල් නේද? ඇණයක් අපට අතින් ගලවන්න බෑනේ. මෙන්න අපි යොදා ගන්නවා සාමාන්‍ය ස්ක්‍රූ කුණියන. මල් ඇණ අපට අතින් ගලවන්න බෑ. පිහි දාලා කරකවන්න පුළුවන්ද? බෑනේ නේද? අමාරුයි වැඩ අමාරුයි. ඒක නිසා ලේසි කරගන්න මේ වගේ මල් ස්ක්‍රූ කුණියනක් රයිට්. ඕන මේ ඇන අපිට නම් කරගන්න පුළුවන් වාට ඉඩ තියෙනවා නම් පැතලි ස්ක්‍රූ කුණ ඇන ස්ක්‍රූ කුණ ඇන කියන පුතේ අර මෙහෙම කට්ටයක් කට රටාවක් තියෙනවා නේද? රවුම් රවුම් තියෙනවා. සාමාන්‍ය යකඩන නෙමෙයි ස්ක්‍රූප් වෙන. මේව කරකවල තමයි ලීයක් හෝ මේ යම් දෙයක් ඇතුළට යන්නේ. මේක කරකැවුවට පස්සේ යනවා. කරකැවුවට වහම තින්ගල වෙන්න පුළුවන් අන්ති කරකවල. ඔව් මේ තියෙන්නේ මල් ස්ක්‍රූප් වෙන. එතකොට ටෙස්ටරයට ටෙස්ටරේ පින්තූරය පෙන්වනකෝ. හරි මම පෙන්නම්. තමන්ගේ ළඟ තියෙනවා. ආවන පෙන්නන්න. මේ කවුද? කෙනුකි. කෙනුකි ගාව තියෙන ඇත්තටම එකක්. එක බලන්න. මේ ටෙස්ටරේ හොඳයි. අම්මේ විදුලිය පරීක්ෂා කිරීම. විදුලිය පරීක්ෂා කිරීම. විදුලිය පරීක්ෂා කර.